අයිබෝන් සුබ උදෑසනක්. හරිදේ හරියටම කියන සියත උදෑසන පුවත්විකාශයේ සමගින් ඔබ හමුවන මම චතුර සූර්ය බණ්ඩාර. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙතට. ජනවාර්ගික ප්‍රශ්නය කඩිනමින් විසඳන්න හදන රනිල්. සියලු දෙනාටම සරිලන ප්‍රතිපත්තියක් හදන්න අනුර සූදානමින්. රණවිරුවන් රකින්න සජිත්ගෙන් ජනාධිපති කාර්යසාධක බලකායක්. ප්‍රථම නවදානයේ දේශීය පුවතක් වෙතට. ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබා දීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල පවසනවා. දූෂණයෙන් තොර රජයක් බිහි කිරීම වෙනුවෙන් එම තීරණය ගත් බවයි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපි තීරණයක් ගත්තා. ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී සමගි ජනබල සන්ධානයේ නායකයා විදිහට ක්‍රියා කරන, ඒ වගේම ජනාධිපති අපේක්ෂක විදිහට ක්‍රියා කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහයෝගය ලබලා දෙන්න. එයා අපි ගත්ත ඓතිහාසික තීරණයක්. මොකද අපි දන්නවා පහුගිය කාලෙම අපි හිටියේ ආණ්ඩු විරෝධී මතයක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙන ආණ්ඩු විරෝධී මතයක අපේ මධ්‍යම කාර්ක සභාව ගත්තේ ආණ්ඩු විරෝධී මතයක්. ඒ නිසා නැවත ගිහිල්ලා ආණ්ඩුවට සහයෝගය දෙන්න අපිට පුළුවන්කමක් නැහැ පළවෙනි. මං හිතන්නේ අපේ සියලු දෙනාගේ අදහස වුණේ මේ වෙලාවේ සජිත් ප්‍රේමදාස මහත්මයා ජයග්‍රහණය කිරීම සඳහා අපි සහයෝගය දිය යුතුයි, මේ ආණ්ඩුව පරාජය කළ යුතුයි, මේ ජනාධිපතිවරයා පරාජය කළ යුතුයි, අපිට අලුත් ආණ්ඩුවක් හදාගත යුතුයි, ඒ වගේම ඒ ආණ්ඩුව හොරකම් නොකරන දූෂිත නොවන ආණ්ඩුවක් බවට පත් කරගත යුතුයි සහ සමාජයේ ඉදිරියට ගෙනියන්න පුළුවන් ශක්තිමත් මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් ශක්තිමත් ආණ්ඩුවක් බවට පත් කළ යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගකීමක් තියෙනවා. අපිට ජයග්‍රහණය සඳහා, ජයග්‍රහයි මාවත සඳහා අපේ ප්‍රතිපත්ති රැක ගැනීමට නම් අපි මේ ජනාධිපතිවරණය ජයග්‍රහයි මාවතක ජයග්‍රහයි අපේක්ෂකෙක් එක්ක කටයුතු කරන්න. ඒකෙන් තමයි අපේ අරමුණ, ප්‍රාර්ථනාව, අදහස, මූලික සිද්ධාන්තයන් රකින්න පුළුවන්. ඒ නිසාම අපේ පක්ෂය සන්ධානයේ බහුතරයක් සමාජිකයන් අපේ සහෝදර පක්ෂ තීන්දුව කරා මේ වෙලාවේ සමගි ජනබල වේගයේ නායකතුමා සන්ධානයක් හැටියට සමගි ජන සන්ධානයේ සමග සහෝදර පක්ෂයක් හැටියට එකතු වෙලා ඒ සහෝදර පක්ෂයක සන්ධානයේ කොටස්කාරු හැටියට මේ මැතිවරණයට සහයෝගය දෙන්න. අපි විශ්වාස කරනවා අපේ ධාරාව රැකීමට මේ මැතිවරණයේදී සුදුසුම අපේක්ෂකයා වෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා. මැතිවරණ වේදිකාවල දුන් පොරොන්දු ඉටු කිරීමට ණයගත් නිසා ආර්ථිකයත් දේශපාලනයත් කඩාවැටුණු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. යාපනයේ විද්‍යුත්තුන් සහ වෘත්තීවේදීන් සමග පැවති හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේ. උතුරු පළාත් ජනතාව බොහෝ කාලයක සිට ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණ දෙන නමුත් ප්‍රයෝජනයට ගත හැකි විශාල ආර්ථික විභවයක් මේ පළාතේ පවතිනවා. මැතිවරණ වේදිකාවල විවිධ පොරොන්දු දෙමින් ඒවා ඉටු කිරීමට ණය ගැනීම මත මෙරට ආර්ථික මෙන්ම දේශපාලන ක්‍රමය කඩා වැටුණා. අපි අපේ දේශපාලන ක්‍රමය පිළිබඳ නැවත සිතා බලා දැඩි තීරණ ගත යුතුයි. යහපත් අනාගතයක් සඳහා රටට නව දේශපාලන ක්‍රමයක් අවශ්‍යයි. ඒ ව්‍යවස්ථාව හෝ නායකත්වය යන කරුණුවලට සීමාවන්නේ නැහැ. වගකීම බාර ගැනීමට හැකි ධෛර්ය සම්පන්න නායකයන් සිටීමත් අත්‍යවශ්‍ය වනවා. සිංහල හා දෙමළ ජනවාර්ගික ප්‍රශ්නයත් අපි කඩිනමින් විසඳන්නට ඕනේ. බහුතරයක් වෙච්ච සිංහල හා බෞද්ධ ජනතාවට ප්‍රමුඛ ස්ථානයක් හිමි වුණත් සැමට එක හා සමානව සැලකීම ඉතා වැදගත්. ජනවාර්ගික සහ ආගමික කණ්ඩායම් අතර මෙන්ම කාන්තා සහ පුරුෂ දෙපාර්ශ්වය අතර සමානාත්මතාවය ඇති කිරීම මීට ඇතුළත් වෙනවා. අප සියලු දෙනාම නව ශ්‍රී ලංකාවක් වෙනුවෙන් එක්ව වැඩ කළ යුතුයි. 2022 වසරේ අපට එල්ල වූ දුෂ්කරතා කෙතරම් පීඩාකාරී වුණත් අප සියලු දෙනා දැඩි අධිෂ්ඨානයට මුහුණ දුන්නා. අප රට දියුණු කිරීමේ අභියෝගයත් ජයග්‍රහණය කරමු. එහිදී අලුතෙන් සිතා අලුත් ගමනකට එකතු වෙමු කියලා මම සියලු දෙනාට ආරාධනා කරනවා. යාපනයේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ පසුරුවේ යාපනයේ ශ්‍රී නාග විහාරයේ වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වී ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව යාපනයේ ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගහ ජතුරේ සිරිවිමල නායක හිමියන් බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත වුණා. මේ අතර ජනාධිපතිවරයා නල්ලේ ආදීන ආශ්‍රමාධිපති ශ්‍රී සෝමසුන්දරම් පූජකතුමා හමු වී ආශිර්වාද ලබාගෙන තිබෙනවා. ඉන් අනතුරුව යාපනයේ රදගුරු නිල නිවස වෙත පැමිණි ජනාධිපතිවරයා යාපනයේ රදගුරු ජස්ටින් ඥානප්‍රකාශම් පියතුමා බැහැදැක කෙටි පිළිසඳරකද නිරත වුණා.
සමස්ත ප්‍රජාවටම සරලන ප්‍රතිපත්තියක් සකස් කරන බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. තමන් ගැන තබන විශ්වාසය අබමල් රේණුවකින්වත් කඩ කරන්නේ නැති බවයි ඔහු ප්‍රකාශ කළේ. ආබාද සහිත පුද්ගලයන් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සහ වැඩපිළිවෙල එළිදැක්වීම ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදු කෙරුණා. ඒ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි. මේක සහතිකයක් දෙන්නවා. ඔබ අප කෙරෙහි තබන බලාපොරොත්තු විශ්වාසය අපමල් රුණකින්වත් අපි හානි වීමට ඉඩ නොදෙන බවට සාධාරණයි. අපේ රටේ ආකල්පයේ ලෙස මෙම ප්‍රජාව ලෙස බලන්නේ කොහොමද? පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උඩ පේරාදෙණියට යනකොට වංගුවක් තියෙනවා. ඒ වංගුවට කියන්නේ ගොළු වංගුව කියලා. ඒකට ගොළු වංගුව කියලා කියන්නේ එතන කතා කරන්න බැරි හතර දිනක් යුත් පවුලක් හිටියා. පොලිසියට ගිහිල්ලා ප්‍රශ්න කරනකොට කෙනෙක් නිහඬව ඉන්නව නම් පොලිස් නිලධාරි මහත්මගෙන් මත් ප්‍රකාශන පළමු ප්‍රකාශය තමයි ගොළුවෙක් වගේ ඉන්න තුව කතා කරපන්. එතනදී ඔය කතා නොකිරීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. ඔව් අපහාසයට ලක් කරන්නේ. ඔහුට එක විටක තර්ජනයට භාජනය කරන්න ඒ වචන උපයෝග කරගන්න. කවුරු හරි කියනකොට සද්ද නැතුව ඉන්නවා නම්, ඇහෙන්නේ නැතුව වගේ ඉන්නවා නම්, බීරෙක් වගේ ඉන්න තුව මේ වැඩේ කරපන් කියන්නේ මටත් විටක කියනවා ලපයා කියලා. හොඳ ඉතින්ද? කමක් නැහැ. එකමත් මේකමක් නෑ. හරිද? අනිකාගේ තියෙන කුමනෝ දුබලතාවය ඒක කවුරුවත් ප්‍රාර්ථනා කර ලබාගත්තු දෙයක් නෙමෙයි. එනිසා ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක මුඛ්‍ය පරමාර්ථය තමයි ඔබද අනිකාද සමානාත්මතාවයේ යුතුව සෑම අවස්ථාවකම ලබා ගැනීම සඳහා අවශ්‍ය වෙන ප්‍රතිපත්ති සම්පාදනය සහ ක්‍රියාකාරීත්වය. තමා බලයට පත්වී පළමු පැය 48 තුළ රණවිරුවන් සුරකින කාර්යසාධක බලකායක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔබේ බව ප්‍රකාශ කළේ ගම්පහ පැවති රණවිරු සමුළුව අමතමිනුයි. මෞපිමේ ස්වකීය නිදහස වෙනුවෙන් ජීවිතය කැප කළ වීරෝදාර රණවිරුවන්ට කෘතගුණ සලකනු බොස් ගම්පහ රණවිරු සමුළුව පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්. අපි කරන පළවෙනිම දේ තමයි කෘතගුණ දැක්වීම, කෙලෙහි ගුණ දැක්වීම. පත්වෙලා පැය 48ක් ඇතුළත රණවිරු ප්‍රජාව වෙනුවෙන් යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රය සහ සියලුම ආරක්ෂක ශේෂ්ත්‍රයන් වෙනුවෙන් ඔබ සුරකින ජනාධිපති කාර්යසාධක බලකාය පළවෙනි පැය 48 ස්ථාපනය කරලා රණවිරු සුබ සාධනය ජාතික ප්‍රමුඛතාවයක් හැටියට පත් කරලා විශේෂයෙන්ම 1 rank 1 pension අධිකාරියක් වෙනුවට ඔබගේ සුබ සාධනය වෙනුවෙන් දෙපාර්තමේන්තුව ඒ සුබ සාධන වැඩපිළිවෙල තුල දරුවන්ගේ අධ්‍යාපනය, තමන්ගේ නිවාස ඉඩම් අවශ්‍යතාවය, සෞඛ්‍ය අවශ්‍යතාවයන්, ඒ වගේම රණවිරු ප්‍රජාව නැවත පුහුණු කරවලා නව නිපුණතාවෙන් කුසලතාවෙන් හෙබි රණවිරුවන් මේ රටේ ජන සමාජයේ ව්‍යවසායකින් බවට පත් කිරීම, රණවිරු ප්‍රජාවගේ අයිතීන් සුරක්ෂා කරන්න අපි බොරුවට සිහින මාලිගා නිර්මාණය කරනවා වෙනුවට රණවිරු සුපසාධනය මහ පොළවේ යථාර්ථයක් බවට පත් කරනවාමයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඔබ මුදවාගත් රට මේ මොහොත වෙනවට මූල්‍ය ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට ලක් වෙලා රට විනාශ කරපු, රට කොල්ල කාපු ඒ මූල්‍ය ත්‍රස්තවාදීන් නීතිය හමුවට ගැනීම පමණක් නෙවෙයි හොරා කාපු සම්පත් දේපල සියල්ලක්ම අපේ රටේ දුක් විඳින සාමාන්‍ය ජනතාවට 120,000 වූ ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා ලබා ගැනීමේ දෙවෙනි මානුෂීය මෙහෙයුමේ මහා දැවැන්ත බලකාය වන්නේ සමගි ජන බලවේගේ දිවිදෙන රණවිරු බලකායයි කියන එක මං ඔබ සියලු දෙනාටම කියන්නට කැමතියි. දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරයෙකු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව පැවසුවේ අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනුයි.
මැතිවරණයක් වුණාම නොයෙක් හේතු තියෙනවා. නැති හේතු නැත්නම් හේතුවක් හදලා හරි යන්න ඕන කියලා යනවා. ඒක තමයි හැටි. බැදී අපි කල යුත්තේ මේ අපි එක්ක ඉන්න පාක්ෂිකව ආරක්ෂා කරන අපි මේ තීන්දුව අපි පක්ෂයේ අපේක්ෂ පක්ෂය ආරක්ෂා කරන්න ඕන කියලා තීන්දුව අපි ගත්තෙත් අපේ මේ ප්‍රාදේශීය නායකයන් වගේම පක්ෂ ආරක්ෂා කරන්න පාක්ෂිකය ආරක්ෂා කරන්න සහ රට ආරක්ෂා කරන්න ඉදිරියේදීත් අපි මේ තීන්දුව ඉන්නවා. ඔබතුමා අපේක්ෂා කවුද ඔබතුමාද දන්නේ? තව දවස් කීපයක් ඉන්නේ. මම නම් නෙවෙයි. අපි තව දවස් කීපයක් ඉන්නේ. අනිවාර්යෙන් දේශපාලන ඉන්න කෙනෙක්. පාර්ලිමේන්තුවේ තියෙන කෙනෙක්. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන නුවරඑළිය දිස්ත්‍රික් පක්ෂ ක්‍රියාකාරීන්ගේ අදහස් විමසීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.පී. දිසානායකගේ ප්‍රධානත්වයෙන් සුහද හමුවක් පැවැත්වුණා. අපිට ආණ්ඩුවක් ඕන. මොකද අපි මිනිසුන්ට ණයයි. ඒක මතක තියාගන්න. මොකද අපි මිනිසුන්ට කියලා අපි ඡන්ද අරගෙන ගෝඨාභය පත් කරලා ආණ්ඩුවක් හදලා. මොනවද අපි මිනිසුන්ට කරේ? මොකක් කරන්න බැරනවා මේ ඊයේ පෙරේදා ඔය අපි අර ගංගොල්ල පොඩි පොඩි වැඩ ටිකක් කරා ඇරෙන්න මොනවද අපි කරේ? අධිපති මැතිවරණය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට උදව් කරන්න කැමති අය අත උස්සන්න මම අතුස්සනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ මැතිවරණය මම නම් උදව් කරන්නේ නැහැ කියලා හිතන කවුරු හරි ඉන්නවනම් අත උස්සන්න. එහෙම කවුරුවත් නැහැ. මේ අතර පොදුජන පෙරමුණේ මහනුවර ආසන බල මණ්ඩලයේද පැවැත්වුණා. එළමෙන ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහත්මයාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික්කයේ අපි සියලු දෙනා සහාය ලබා දෙනවා. අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපි මහින්ද රාජපක්ෂ මහත්මයාට බොහොම ආදරේ. එතුමා අපේ ආදරණීය නායකයා. ඒ නිසා මේ වෙලාවේ පාක්ෂිකයට වැටෙන්න දෙන්න බෑ. පාක්ෂිකය නැති වෙන්න දෙන්න බෑ. වෙන වෙන න්‍යායපත්‍රවලට ක්‍රියා කරන්න දෙන්න බෑ. ඒ නිසා මේ වෙලාවේ රට ගොඩ ගන්න පුළුවන් නායක රනිල් වික්‍රමසිංහ මහත්මයා මහනුවර අලුත්ගම ගෙල රත්පත්තල අමනුගමල ජයරත්නල රාජපක්ෂලා රඹුකැලල නැතුව මහනුවර කරන්න කියන්නකෝ විනය පරීක්ෂණදී මහනුවර දේශපාලන කරන්න කියන්නකෝ. ඒ නිසා අපි ඒවට බය නෙවෙයි. ඒ නිසා ඕන කෙනෙකුට විනය පරීක්ෂණ තියන්න පුළුවන්. ඒ සමගින් සේතු උදැසන පුවත් විකාශය අවසන්. ඔබට සුබදායි දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සේතු නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.